අයිබෝන් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ගොඩක් දෙනෙක් අර මම කලින් දාපු video එකට request එකක් කරලා තිබුණා. චුටි බබාලව මුලින්ම nursery එකට දාන්න කලින් කොහොමද හුරු කරගන්නේ කියලා අහලා. මෙහෙමයි මගේ දෝනිගේ අත්දැකීම් තමයි මට තියෙන්නේ. මොකද බබාලගෙන් බබාලට ගොඩක් වෙනස්නේ. එළිය වහිනව මොනිටම ගොරවනවා. ඒක නිසා පොඩි පොඩි සද්ද වෙන්න පුළුවන්. ඉතින් මේ බබාලගෙන් බබාලට ඇත්තටම ගොඩක් වෙනස්. ඔයාගේ ගෙදර ඉන්න බබා වගේ නෙමෙයි වෙන්නේ මගේ බබා. ඉතින් මගේ බබා වගේ නෙමෙයි වෙන්නේ තව බබාලා ඉන්න නැති ඊට වඩා වෙනස් බබාලා. ඉතින් ඒක නිසා මේක මම මගේ බබාගෙන් සහ මගේ දෝනිගෙන් සහ තව බබාලගෙන් මම දැකපු දේවල් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් චූටි චූටි අඩුපාඩු තිබුණොත් සමාව වෙලා මට ඒ දේවල් පෙන්නලා දෙන්න. මොකද මට වඩා ගොඩාක් අධ්‍යක්ෂින් තියෙන සහ බුද්ධිමත් දෙමව්පියෝ ඉන්න නැති මේ වීඩියෝ එක බලන. ඉතින් මම ගොඩක් දේවල් කතා කරන්න යන්නේ නැහැ. මම කෙටියෙන් කියන්නම් කොහොමද මොන වගේ දේවල් වලින්ද චූටි පැටියාව නර්සරි යවන්න කලින් හුරු කරගන්න ඕන කියලා. මම මේ වීඩියෝ එක කරන්නේ බබාලා දෙන්න නිදි අතරේ. මොකද මේ වගේ වීඩියෝ එකක් කරන්න ඇත්තටම අමාරුයි අපේ ගෙදර. දැන් ඩොනිත් ගෙදරනේ. එතකොට බබාලා දෙන්නත් එක්කම ටිකක් අමාරුයි මේ වගේ වීඩියෝ එකක් මිස් කලංකව කරන්න. ඉතින් මම කනනම් ගොඩක් දේවල් කතා කරන්නේ නැහැ කියලා. මුලින්ම මේ මම කරුණු ටිකක් මම මගේ ඩොනිගේ ආශ්‍රයෙන් සහ තව බබාලාගේ දේවල් හොයලා බලලා දත්ත දේවල් මේ. ඉතින් දැන් මම අර කලින් කිව්වා වගේ ඔයා ඔයාගේ බබාව මගේ බබත් එක්කවත් නැත්නම් ඔයාගේ ආයුකි බබෙක් එක්කවත් ඔයාගේ සහෝදරයෙක්ගේ බබෙක් එක්කවත් සසඳන්න යන්න එපා. අර බබා මෙහෙමයි, අර බබා කතා කරනවා, අර බබා ඇවිදිනවා, මගේ බබා හිම කරන්නේ. ඒ විදිහ කිසිම දෙයකින් ඔයාගේ චුටි පැටියාව සංසන්දනය කරන්න යන්න එපා. මෙතනදී මුලින්ම කියන්න ඕන මට එක කමෙන්ට් එකක් ආවා මේ වීඩියෝ එක කරන දවසේ අද. ඒ කියන්නේ මම මගේ අන්තිම වීඩියෝ එක දාපු දවසේ අඟහරුවාදා මට ආවා අම්ම කෙනකින් කමෙන්ට් එකක්. එයාගේ බබා කතා කරන්නේ නැහැ කියලා. මම ඇහුවා වයස මට අම්මා කිව්වේ නැහැ වයස කතා කරන්නේ නැහැ. තාම සමහර විට ලබන අවුරුද්ද නැසරි යන්නේ නැහැ බබෙක් වෙන්නේ නැති. ඉතින් මෙහිමයි ඔයා මේ තව බබාලා ඉන්න නැති මේ විදිහට කතා කරනවා හොරේ කතා කරන්නේ නැති බබාලා ඉන්න නැති ඩොක්ටර් කෙනෙක් වුණත් කියන්නේ වෛද්‍යවරු කියන්නේ අවුරුදු 3ක් යනකම් බබෙක් කතා කරනවද නැද්ද කියන එක පොඩ්ඩක් බලන්න කියලා. අවුරුදු 3ක් යනකලොත් ඒ බබා වචනයක්වත් කතා කරන්නේ නැතිනම් වචනයක්වත් ඒ කියන්නේ එක වචනයක්වත් කතා කරන්නේ නැතිනම් අඩුම තරමේ අම්මා තාත්තවත් කියන්නේ නැති බබෙක් නම් එයාව යම් යම් තෙරපිස් වලට යොමු කරනවා. ඉතින් එතකොට තමයි වෛද්‍ය උපදෙස් ඕනෙන්නේ. හැබැයි වාගේ බබා අම්මා කියනවා නම් තාත්තා කියනවා නම් එතකොට එයා බබා කියලා කියනවා නම් තව පොඩි පොඩි වචන කියනවා නම් බය වෙන්න එපා. කිසිම දෙයකට වාගේ බබා අනිවාර්යයෙන්ම කතා බහ කරන්න පුළුවන් බබේ. මොකද කතා කරන්නේ නැති කියන්නේ එළමයා එක්ක එළමයාට කතන අපහසුකම් තියෙන්න පුළුවන් බබේ. ඉතින් වාගේ බබා අම්මා තාත්තා ඇතුළේ තව එක එක වචන කියනවා නම් එයා අමාරුවෙන් හරි ඇත්තටම යාර කතා කරන්න පුළුවන්. ඒකට මම මුලින්ම මම ඒ ගැන කතා කරන්න ගත්තෙ මොකද අවුරුදු 3න් චුටි බබෙක්ව නර්සරි එකට දානවා කියලා කියන්නේ අංක 1. ඒ කියන්නේ මූලිකම හේතුවක් වෙනවා බබෙක් කතා කරන්න හේතුව. ඒ වගේම තමයි මම මේ කියන්නේ සමහර දෙමව්පිය යොමු වෙනවා කතා කරන්න නැති නිසා බබාව නර්සරි එකට දාන්න. මමත් ඒ ගොඩේ හිටපු අම්මා කෙනෙක්. මොකද මගේ දෝනිත් අවුරුදු 3 ඒ කියන්නේ සාමාන්‍ය අවුරුදු 3 නම් මම නැසිරි ගන්නේ. එතකොට අවුරුදු 3 වෙනකම් මගේ දෝනි ලොකුවට කතා කරපු බබෙක් නෙමෙයි. හැබැයි යා ගොඩාක් වචන කතා කරපු බබෙක්. එයාට වාක්‍යයක් ගොඩනගලා කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා දැන් මම බබාගේ ඩොක්ටර් ගෙන් ඇහුවා, බබාගේ මිඩ්වයිෆ් මිස් ගෙන් ඇහුවා. එතකොට ඒ දෙන්නම කිව්වේ අවුරුදු 3ක් යනකම් බලන්න කියලා. එතකොට අපේ පුතාට අවුරුද්දක් වගේ. ඉතින් සමහර විදිහට යා කතා කරાવી. මොකද ධෝනි පුතත් එක්ක ටික ටික එකට ගැටෙනකොට එයා කතා කරන්න පෙළඹෙවි කියලා. ඉතින් අපි ගොඩාක් දේවල් කරා ඒ වෙනුවෙන්. හැබැයි යා නැසරි යනකොට යාට එකේ ඉඳලා 10 වෙනකම් ගණන් කරන්න පුළුවන්. එතකොට ඇල්ෆබෙට් එක කියන්න පුළුවන්. එයා ගොඩාක් කලර් සම්මුගත්ත බබේ. ඊට පස්සේ ෂේප්ස් වර්ගය අඳුරගෙන හිටියා. ඒව කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ මගේ දෙොහින කතා කරන්න පුළුවන්කම තිබුණ බබේ. නමුත් මම එයාව නර්සරි එකට දැම්මා. මොකද එහෙම අර අඩුවෙන් කතා කරන බබාලා නර්සරි එකට දැම්මහම හරි ඉක්මනට කතා කරන්න ඉගෙන ගන්නවා.
ඔයාට බයක් තියෙනවා නම් මේ ටික මේ දවස් කිහිපේ ඔයා බබත් එක්ක හොඳට කතා කරන්න බබට කතන්දර කියලා දෙන්න බබත් එක්ක සින්දු කියන්න ඔයා මොන හරි වැඩක ඉන්නවා නම් බබත් එක්ක ඒ කරන වැඩේ ගැන කතා කරන්න ඔයා උයනවා නම් උයන වෙලාවට ඔයාට පුළුවන් ඔයා උයන්නේ මොනවද වෙජිටබල්ස් ගැන එතකොට ඔයා මොනවද ඒ වෑංජන වලට දාන්නේ ඒ වගේ ඔයා බබත් එක්ක විතර කතා කරන්න කාරණාව තමයි බබාට वॉशरूम नैतना सामान्यद टॉयलेट पुरुद मुखद नर्सरी गोड़क कोमट नैतना सामान्य एलिएती टॉयलेट मुखद तुणे इन बबाल गोड़क पड़ी कोम पावित कर पड़ी पोटी पावित करें ई थिंक एक आट नुहरूनिया यानी नुहरू तेनक गिहिंग एतनी लुकु कोमट्स तीन इतकोट सामान्य पड़ी बबाल पावित करना टीका उसी अड़ कोमट्स तीन गेदर तीन कोमट सामान्य टॉयलेट या पुर्द करवा ඒ වගේම තමයි ඒකත් එක්කම බබාට දැන් ඒ අවශ්‍යතාවය දැනෙනකොට බබාට චූ කරන්න යන්න හරි කක්කි දාන්න යන්න හරි ඒ අවශ්‍යතාවය දැනෙනකොට බබා කොහොමද ඒක කියන්නේ දැන් එයා ඉන්න පරිසරයේ කවුරුත් නැහැ අඳුර නැහැ අම්මා නැහැ තාත්තා නැහැ එතකොට ටීචර් තමයි ඉන්නේ ටීචර් කොහොමද ඒක කියන්නේ යා ටීචර්ගෙන් කොහොමද අහන්නේ ඒක එයාට පුරුදු කරන්න ඉතින් ඒක පුරුදු කරලා තිබ්බහම ඔයාට හරි ලේසි බබත් අපහසුතාවයන් වල ලක් වෙන්නේ නැහැ නැත්තම් බබාට ඒ ක්‍රියාවලියේ යාට නොදැනීම ඉටු වෙන්න පුළුවන් නැත්තම් යාට කලිසමේ හරි චූ යන්න පුළුවන් ඉතින් ඒක නිසා යාට ඒ අහන විදිහ හරි පැහැදිලිව ඒ කියන්නේ සාමාන්‍ය විවහාරයේදී පාවිච්චි කරන වචන වලින් යාට කියලා දෙන්න ටීචර් මට වොෂ්රූම් යන්න ඕන ටීචර් මට ටොයිලට් එකට යන්න ඕන ඉංග්‍රීසි වලින් අහනවා ටීචර් මේ ඇයි ගෝ ටු ද ටොයිලට් ටීචර් මේ ඇයි ගෝ ටු ද වොෂ්රූම් ඒ විදිහට බබාව හුරු කරන්න බබාට කියලා දෙන්න සාමාන්‍යයෙන් ඒ වයසේ බබේ මේ කාලය තුළදී ඔළුවට ග්‍රහණය කියන්නේ නිතරම ඇහෙන දේ හරි ඉක්මනට ග්‍රහණය කර ගන්නවා සහ ඉක්මනින් මතක තියා ගන්නවා. ඉතින් මේ කාලයේදී ඔයාට පුළුවන් ඒක දරුවට කියලා දෙන්න. ඒ වගේම තමයි එක්ස්ට්‍රා ඇඳුමක් නැත්නම් අමතර ඇඳුමක් දරුවගේ බෑග් එකේ දාලා තියන්න. ගොඩක් නර්සරිස් වල කියනවා ඒක. කලින්ම කියනවා නර්සරි පටන් ගන්න කලින්ම කියනවා බබාගේ බෑග් එකේ අමතර ඇඳුමක් දාලා තියන්න කියලා. මොකද ගොඩක් බබාලට ඒ අවශ්‍යතාවය දැනුණාට සමහර බබාලා ඉන්නවා හිර කරගෙන ඉන්නවා. එතකොට යාර නොදැනීම චියන්න පුළුවන් කලිසමේ එකක් කියන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්. මොකද එයාට ඒ අවශ්‍යතාවය ටිකක් අර එයා නුහුරු පරිසරයක ඉන්නකොට එයාට ඒ අවශ්‍යතාවය කියන්න කෙනෙක් නැහනේ. දැන් ක්ලාස්රූම් එකේ ටීචර් හිටියත් එයාට ටීචර්ව හුරු නැහැ. ළමයි හුරු නැහැ. එතකොට එයාට දවස් 3-4ක්ම යනකම් එයාට හුරු බවක් දැනෙන්නේ අම්මා තාත්තා විතරයි. ඉතින් එයාට ඒ අවශ්‍යතාවයක් දැනුණාම පරිවෘත්ති අවශ්‍යතාවය දැනුණම එයාට ඒක පවසන්න කෙනෙක් නැහැ. යාට කියන්න කෙනෙක් නැහැ. අහන්න කෙනෙක් නැහැ. එතකොට එයා ඒක ඒ ක්‍රියාවලිය හිර කරගෙන ඉන්නවා. එයා හිර කරගෙන ඉඳලා එයාට හිර කරගෙන ඉන්න බැරි වෙන අවස්ථාවක් එනවා. අන්න ඒ වෙලාවට එයාට සමහර විට කලිසමේ චු යන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි කියන්නේ එක්ස්ට්‍රා ඇඳුමක් දාලා තියන්න කියලා බෑග් එකේ. ඉතින් ඔයාට ගොඩක් මෙලෙසි සහ ගුරුවරුන්ටත් ගොඩක් ලේසි. මොන්ඩිසෝරි ටීචර්ස්ලාට ගොඩක් ලේසි. බබා ඒ වගේ පොංචි පොංචි දේවල් ගෙදරදීම ඉගෙනගෙන යනකොට නැතිනම් ගොඩක් නර්සරිස් වල එක ටීචර්ස්ලා 5-6 දෙනෙක් හිටියත් ළමයි 40ක් 50ක් ඉන්න පුළුවන්. එතකොට ඒ ටීචර්ස්ලා 5-6 දෙනාටම අර ළමයි 40ක් 50ක් දිහා එකවරම අවධානය යොමු කරන්න අමාරුයි. එතකොට බබාලා කිහිප දෙනෙක් ඉන්න පුළුවන් අපහසුකම් වල ලක් වෙන. ඉතින් ඔයාගේ බබාව ගෙදරදීම හැමදේටම ට්‍රේන් කරලා යවුවම හරිම ලේසි. ඒ වගේම දැන් මේ කතාව කියද්දි මට තව මතක් වුණා පැම්ප සම්බන්ධනික සම්බන්ධයෙන්. මොකද අවුරුදු 3 බබාලා කියන්නේ තාමත් දෙමව්පියෝ ගොඩක් වෙලාවට පුංචි ගමනක් යනකොට පැම්ප සම්බන්ධනවා. ඉතින් පැම්ප සම්බන්ධනික දැන් අතර කරන්න. අවුරුදු 3 බබාලට විතරක් නෙමෙයි අවුරුදු 2 මාර ඉඳලා බබාලට බබාලා ඉන්නවනම් ඒ බබාලටත් පැම්ප සම්බන්ධනික නතර කරන්න. මොකද මේ පරිවෘත්තීය ක්‍රියාවලිය බබාට දැනින්න ඉඩ අරින්න එයාගේ අවශ්‍යතාවය එයාට ඒ අවශ්‍යතාවය එයාට දැනින්න ඉඩ අරලා එයාට ඒක තේරුම් ගන්න ඉඩ දෙන්න ඕන. දැන් අපි පැම්පර්ස් අඳලා තිබ්බහම බබා ඒක තේරුම් ගන්නේ නැහැ. මොකද ඒක ඔටෝ එක සිද්ධ වෙනවා. එතකොට එයා දන්නේ නැහැ නේ ගැන. හැබැයි පැම්පර්ස් එකක් අඳලා තිබ්බේ නැතුණාම එයාට ටික දවසක් යනකොට එයාට ඒ අවශ්‍යතාවය දැනෙනවා. ඕක මම මේ මට ප්‍රායෝගික අත්දැකීමක් තියෙනවා. අපේ දෝනිට මම අවුරුදු 2 මාරක් යනකම් පැම්පර්ස් ඇඳුවා. හැබැයි ටිකක් ලොකු ගමනක් හරි පුංචි ගමනක් ගියත් මම පැම්පර්ස් ඇඳුවා. ඉතින් එයාට මේ ඒ පැම්පර්ස් අඳින වැඩින් එයා පුරුතුණී නැහැ එකපාරටම
එයාට චූබරක් දෙනුණත් අර ඒක කියන්න ඉබේම චූ යන වෙලාවල් තිබුණා එහෙම තිබුණා හැබැයි අපේ පුතාට මම අවුරුද්දක් යනකම් විතරයි හදිසි අවස්ථාවකදී පැම්පස් පාවිච්චි කරේ යරෙන්න පැම්පස් පාවිච්චි කරේ නැහැ ඉතින් එයාට දැන් ඒ එදා ඒ අවුරුද්දේ ඉඳලා දැන් මේ වෙලකල් මම පොඩි පොඩි ගමන් වලදී පැම්පස් ඇඳුවත් එයා පැම්පස් එකේ ඒ දෙය කරන්නේ නැහැ චූ කරන්නේ නැහැ එයාට ඕන පැම්පස් එක අයින් කරලා අර සාමාන්‍ය විදිහට ඒ සාමාන්‍ය විදිහට එයාට ඒ කාර්යය කරන්න. ඉතින් ඒක හොඳ පුරුද්දක් නේ. ඒක නිසා තමයි කියන්නේ පැම්පස් සඳන එක දැන් ඇත්තටම වෘත්තුනේ බබිකට අවශ්‍ය නැහැ. ඉතින් එයා ඒ අවශ්‍යතාවය ඒ පරිවෘත්ති ක්‍රියාවලිය එයාම තේරුම් ගන්න ඕන. එයාට තේරුම් ගන්න පුළුවන් වෙන නම් අම්මා ඔයා උදව් කරන්න ඕනේ එයාට පැම්පස් සඳන එක නතර කරලා. අනිත් එක තමයි ගොඩක් බබාලා අවුරුදු තුනේ බබාලා ඉන්නවා හරියට තාම සෙරප්පු දෙක නිවැරදිව දාගන්න අමාරු. ඒ කියන්නේ පැත්ත මාරු කරලා තමයි දාගන්නේ. වම් කකුලට දාන්න ඕන සෙරප්පු දෙක දකුණු කකුලට දානවා, දකුණු කකුලට දාන්න ඕන සෙරප්පු වම් කකුලට දානවා. ඉතින් ඒක අපි තමයි ඒක හදන්න ඕන. මොකද ගෙදරදි මේක නිවැරදි කරලා අපි නර්සරි එකට දැම්මම ඒ තව කෙනෙක් ඒ දේ කරන්න ඕනේ නැහැනේ. ඒක බබා පුරුදු වෙලා යන්නේ. එතකොට මේ වැඩේනොත් බබාව ස්වාධීන කරන්න ඕන. බබාට තනියම මේ වැඩේ කරගන්න පුළුවන් වෙන මට්ටමට බබාව නිර්මාණය කරන්න ඕන. ඉතින් ගොඩාක් දෙමාපියෝ නර්සරි එකකට දාන්නේ බබාව මේ ගුරුවරු හැමදේම හදයි කියලා බලාපොරොත්තු වෙයි. හැබැයි ගුරුවරුන්ට තියෙන්නේ යම් සීමාවක් විතරයි. ඊට වඩා කොටසක් අපිට තියෙනවා කරන්න. අපි බබාව හැම දෙයකදීම ස්වාධීන කරන්න ඕන. බබා කෑම ගනිද්දී, එතකොට බබා වොෂ්රූම් යනකොට, බබා සෙරප්පු සපත්තු දා ගන්නකොට, ඒව හැම දෙයකදීම සෙල්ලම් කරනකොට සහයෝගයෙන් සෙල්ලම් කරන්නේ කොහොමද? මේ හැම දෙයකදීම බබාව අපි ස්වාධීන කරන්න ඕන. ඉතින් ගෙදරදී එක පුරුදු කරලා යවුවම ගුරුවරුන්ට එතනදී ලොකු ආයමක් දරන්න ඕනේ නැහැ. ඒ පුංචි පැටියව නිර්මාණය කරන්න. ඉතින් අම්මා ඔයා කාර්යබහුල නැතිනම් නැත්නම් ඔයා රැකියාවක් කරන්න නැතිනම් ආචිසියා ළඟ හැදෙන්නේ නැති බබෙක් නම් ඔයාට හරිම ලේසියි ඔයාගේ දරුවව හැම දෙයකදීම හැම දෙයකටම හුරු කරව ගන්න. ඊළඟ කාරණේ තමයි තනියම ආහාර ගන්න පුරුදු කරවන්න ඕන. මේක ගොඩාක්ම වැදගත් දෙයක්, විශේෂ කාරණයක්. අවුරුදු තුනේ බබාලා කියන්නේ දැන් මුලින්ම නර්සරි යන බබෙක් ඉන්නවා නම් ඒ බබා තාමත් තනියම කන්න නැතිනම්, ඒ කියන්නේ තනියම කෑම ගන්න නැතිනම් කවුරුම හරි කවන්නම ඕන නම් එයාට ඔයාට පුළුවන් දැන් මේ කාලය ඇතුළත බබාට තනියම කන්න හුරු කරවන්න. බබා සාමාන්‍යයෙන් දැන් නර්සරි එකට දැම්මහම සමහර නර්සරිස් වල තියෙනවා මීල් ප්ලෑනින් එකක්. දවස් පහට ෂෙඩියුල් එකක් තියෙනවා. නමුත් සමහර නර්සරිස් වල ඕනිම කෑමක් ගෙනියන්න පුළුවන්. ඉතින් මීල් එක ෂෙඩියුල් කරලා තියෙන නර්සරි එකකට යවනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා බබාට මේ දවස් කිහිපයේදී තනියම කෑම ගන්න පුරුදු කරවන්න. සෙල්ෆ් ඊටින් කියන්නේ ඉතින් ඒකෙදි පුළුවන් ඔයාට බබාට හැම කෑම වර්ගයක්ම දවස ගානෙම අඳුන්වලා දීලා ඒක කන විදිහයට කියලා දෙන්න. දැන් උදාහරණයක් විදිහට නූඩල්ස් වගේ දෙයක් ගත්තොත් අනිවාර්යයෙන්ම ඒකට අපි හැන්දක් යවන්න ඕනනේ. හැන්දකට වඩා ගෑරුප්පුවක් තමයි යවන්නේ. ඉතින් ගෑරුප්පුවෙන් මේ නූඩල්ස් එක කන්නේ කොහොමද කියන එක බබාට උගන්වන්න ඕන. ඒක කරන්න ඕන ඔයා. ඉතින් ඔයා ඒ වෙනුවෙන් මුලින්ම කරන්න පුංචි ලන්ච් බොක්ස් එකක්. නැතිනම් බබාට නර්සරි ගෙනියන්න දැන් ඔයා මේ වෙනකොටත් ලන්ච් බොක්ස් එකක් අරගෙන යත්තේ. ඔයා ඒ ලන්ච් බොක්ස් එක බබාට හුරු කරවන්න. ඒ ලන්ච් බොක්ස් එකෙන් පටන් ගන්න මේ වැඩේ. හැමදාම ඔයා උදේට බ්‍රෙක්ෆාස්ට් එකට හදන මොනවා හරි තියෙනවා නම්, නූඩ්ල්ස් වගේ දෙයක් හදනවා නම් ඒක ඔයා හදන විදිහට, බබා ආස කරන විදිහට හදන්න. ඒ හදන විදිහට බබාට බබා කන ප්‍රමාණය දාලා ලන්ච් බොක්ස් එකට ඒක සර්වියට් එකෙන් ඔතලා එයාට ඒක දෙන්න කොහොමද, ඒ දෙන වෙලාවට එයාට කියලා දෙන්න, පුතේ මේ විදිහට සර්වියට් එක දිගාරින්න, මේ විදිහට ලන්ච් බොක්ස් එක ඇරලා පියන ලන්ච් බොක්ස් එක යටින් තියන්න, ඒ විදිහට කියලා දීලා ගෑරුප්පෙන් කන්න බලන්න. ඔයාට ගෑරුප්පෙන් කන්න බැරි නම් අතින් කන්න, අතින් කාලා අත හොදගන්න. ඒ ඔක්කොම යාට පියවරින් පියවර කියලා දෙන්න. ඉතින් ඒක අමාරු දෙයක් නෙමෙයි. ඔයාගේ බබාගෙන දන්නේ ඔයානේ. ඉතින් ඔයාට පුළුවන් ඒක ස්ටෙප් බයි ස්ටෙප් බබාට පැහැදිලි කරලා දෙන්න. ඊට පස්සේ දැන් බත් වගේ දෙයක්. දැන් මම අර කිව්වා වගේ මීල් එක ෂෙඩියුල් කරලා තියෙන නර්සරි එකක අනිවාර්යයෙන්ම එක දවසක් තියෙනවා බත් ගේන්න කියලා. එදාට මොන හරි එළවලු වර්ගයක්, පලා වර්ගයක්, මාළු හරි, විතර හරි, මස් හරි මොන හරි දෙයක් බබාට යවන්න ඕන. නැත්නම් එළවලු බත් එකක් හරි යවන්න ඕන. ඉතින් එතකොට එළවලු බත් එකක් යවන එක තමයි ගොඩක්ම ලේසි. එතකොට බබාට හැන්දක් ලන්ච් බොක්ස් එකට දාලා දුන්නාම හැන්දෙන් කන ලේසි. එතකොට හැන්දෙන් කන්න පුරුදු කරලා තියෙන්න ඕන බබාව. දැන් කරිස් වර්ග දෙක එක යවනවා නම් ගොඩක් වෙලාවට එහෙම යවනවා අඩුයි නර්සරිස් වලට. ඒ වුණාට එහෙම යවනම්මලා තින්නවා.
එහෙම යවන්නේ වාගේ බබාට කන්න පුළුවන් හින්දානේ. හැබැයි මීල් එක ෂෙඩියුල් කරලා දැන් මේ දවසට බතුයි මේ එළවලුයි මේවා ගේන්න කියලා තියෙනවා නම් ඔයා ටිකක් අපහසුතාවයට පත්වෙන දැන් මගේ බබාට මේක කන්න පුළුවන්ද? මේක තනියම කන්න පුළුවන්ද? ගෙදර නම් තනියම කන්නේ නැහැ. ඒක ඔයාට මතුවෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ටිකේ ඔයා එක හුරු කරවන්න වෑංජනකින් එකකින් අරගෙන කොහොමද අනාගෙන කන්නේ ඒක පුරුදු කරවන්න බබාට. අනිත් එක තමයි මේ වයසේ බබාලට ගොඩක් වෙලාවට තනියම කන්න බෑ. ඒකට හේතුව තමයි අම්මලා පුංචි කාලේ ඉඳලා හරි බයයි දරුවෙකුට තනියම කෑම කන්න දෙන්න. දරුවා හිර කරගනීවි, දරුවා ඇඟේ ගාගනීවි, හැමතැනම උලයි, බිම ඉහිරවයි, ඔය වගේ නොයෙකුත් ප්‍රශ්න නිසා බබෙකුට පුංචි කාලේ ඉඳලා කෑම කන්න දෙන්නේ නැහැ තනියම. හැබැයි ඔයාලා දන්නව ඇති ගොඩක් අය ෆින්ගර් ෆුඩ්ස් කියන දේ මාස 7 ඉඳලා බබෙකුට තනියම කන්න හුරු කරවන්න ඕන කියලා. ඉතින් එතකොට දැන් මගේ බබාලා දෙන්නම මාස 7 ඉඳලා ෆින්ගර් ෆුඩ්ස් වලට හුරු වෙච්ච බබාලා දෙන්නේ. ඉතින් ධෝනිට වඩා පුතා දැනුත් කන්නේ තනියම. එයාට ස්පූන් එකක් හරි නැත්නම් එයා අතින් හරි කොහොම හරි එයා තනියම කෑම එක කන්න පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ධෝනි මේ මට්ටමට හැදිලා තිබුණේ නැහැ ওই වයසේදී. ඉතින් ඒක නිසා මම කියන්නේ දරුවෙකුට තනියම කන්න පුරුදු කරාම ඒක හැම අතින්ම පහසුයි. අම්මලා අපිටත් පහසුයි, ටීචර්ස්ලටත් පහසුයි, ඒ වගේම දරුවට ඊට වඩා පහසුයි. දරුවා අපහසුතාවයට පත් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කන වේලාවට කෑම් පෙට්ටිය වටේට හිරවගන්නේ නැතිව බිම වට්ටගන්නේ නැතිව කන්න පුළුවන් වෙන්න ඕන බබාට. ඒක නිතティන්ම පුරුදු වෙනවා තනියම කන්න දුන්නම. මොකද බබෙක් මුල් දවස් දෙකේ හිරවගනී හැමතැනම විසි කරයි, චුට්ටක් කාලා දුවයි, හෙට මෙහෙට සෙල්ලම් කරයි. එයාට දවස් කිහිපයක් ඒ දේ දෙනකොට තමයි එයා පුරුදු වෙන්නේ ඉහිරවන්නේ නැතිව කන්න. ඉතින් දැන් ලන්ච් බොක්ස් එක ගැන කියනකොට මට මේ තනියම කන්න හුරු කරවන්න කියලා කියනකොට මට මතක් වුණා මගේ ධෝනිට මාස කියන්නේ නර්සරි එකට දාන්න මාස දෙකකට විතර කලින් ඉඳලා මම යාව ගෙදර යාට ඒ නර්සරි එකේ පරිසරය මවලා දුන්නා. එහෙම කරේ මම මොකද මට ඕන වුණා මම අර පළවෙනි බබානේ පළවෙනි වතාවර තමයි අපිත් නර්සරි එකකට දාන්නේ. එතකොට චුට්ටක් විතර බයක් තියෙනවා මේ බබා මොනවා කරගනීවිද, තනියම කයිද නැද්ද, ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා, අඬයිද කෑ ගහයිද ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මම කරේ යාට පොන්චි බෑග් එකක් ගෙනහැල්ලා යා නර්සරි ගිනියන් ඉන්න ලන්ච් බොක්ස් එක මම ඒ වෙනකොටත් ගෙනක් තිබුණේ. ඉතින් ඒක මම යාට දීලා තව කාරණයක් පුළුවන් නම් ලන්ච් බොක්ස් එකක් ගන්නකොට ඩිවයිඩඩ් එකක් ගන්න. ඒ කියන්නේ කෑලි වෙන් කරලා තියෙන ලන්ච් බොක්ස් තියෙනවනේ. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා ලොකු මුදලක් වෙන්නේ නැහැ. එහෙම ඩිවයිඩඩ් කරපු ලන්ච් බොක්ස් එකක් ගත්තාම හරි ලේසි බබාට කෑම අඳුර ගන්න. ඉතින් මම අර කිව්වා වගේ බෑග් එකට ඒ ලන්ච් බොක්ස් එක දාලා ඉතින් එයාට මම කියන මම ටීචර්, එයා ළමයා. එතකොට එයා එනවා ඊළඟ මම ගුඩ් මෝර්නින් කියලා එයාට වෙල්කම් එක දීලා එයාට වාඩි වෙන්න කියලා. ඊට පස්සේ එයාත් එක්ක මොන හරි ඇක්ටිවිටි එකක් කරනවා. ඒ ඇක්ටිවිටි එක එක්ක කලරින් එකක් නැත්නම් මොන හරි අලවන එකක් වගේ මොන හරි කරන දවසට එකක් කරාම ඇති. එතකොට එයා පුරුදු වෙනවා සහ එයා එක තැනක වාඩි වෙලා ඉන්න හුරු වෙනවා. සමහර බබාලා ඉන්නවනේ විනාඩි 5ක් 30 විනාඩියක්වත් එක තැනක තියාගන්න අමාරු. ඉතින් දවස ගානේ අර එයාව ඒ වගේ දේවල් වලට බිසී කරාම එයා හුරු වෙනවා නර්සරි ගියාමත් ඒ වැඩ කරන්න, ඒ වාඩි වෙලා ඉඳන් ඒ වැඩේ ඉවර කරන්න එයා හුරු වෙනවා. ඉතින් දවස ගානේම ඔයාට පුළුවන් ගෙදර නර්සරි එකක් දාන්න. ඒකට ඔයා දවල් දවසේ කරන්න තියෙන උයන පිහින වැඩ ඔක්කොම උදේම ඉවර කරලා බබත් එක්ක උදේ මරුවම ගත කරන්න. එතකොට ඔයාට පුළුවන් දැන් උදේට නිදාගන්න බබෙක් නම් ඒ බබාව පොඩ්ඩක් කාර්යබහුල කරලා ඒ එයා නිදාගන්න ටයිම් එක එයාට අමතක කරවන්න, ඉස්සරහට යවන්න. දැන් උදේ නිදාගන්න බබාලත් ඉන්නවනේ. ඒ වෙලාව එයාට ඉස්සරහට යවන්න පුළුවන්. එතකොට නර්සරි එකට ගිහාම එයාට ඒ ටයිම් එකේදී නිදිමතක් එහෙම එන්නේ නැහැ. එතකොට එයා මේ අර හොඳ මාන්දු වෙලා වගේ ඉන්නේ නැහැ. හොඳට ඇක්ටිව් එකේ ඉන්නවා. ඉතින් දැම්මින්දලම මේ දේවල් වලින් බබාව ඇක්ටිව් කරන්න සහ බබාව බිසී කරන්න. ඒ වගේම බබාට ඇක්ටිවිටි එකක් මම අර කිව්වා වගේ ඇක්ටිවිටි එකක් දෙන්න දීලා ඉවර වෙලා එයාට කියලා දෙන ලන්ච් බොක්ස් එක බෑග් එකකින් අරගෙන කන්නේ කොහොමද සර්විට් එක දිගා මුලින්ම සර්විට් එක දිගෑරලා ඊට පස්සේ ලන්ච් බොක්ස් එක එළියට අරන් ඒ කන පිළිවෙල ඔක්කොම කියලා දෙන්න. ඒක කරනකොට අර බබාට කියලා දෙනවට වඩා ඒක කරලා පින්නනකොට බබත් එක්ක ඒක කරනකොට එයා ඒ වැඩේට හුරු වෙනවා. ඒක යාට ගොඩාක් කාලයක් මතක තියෙනවා. ওই වයස කියන්නේ අපි මොනවා කියලා දුන්නත් ඒ බබා ඒක ගොඩාක් කාලයක් මතක තියාගන්න බබෙක් වෙනවා.
ඒ තමයි ඔයාගේ බබාගේ යම් යම් ලක්ෂණ තියෙන්න පුළුවන් ඒව දන්නේ ඔයානේ ඉතින් සමහර විට බබාට දීර්ඝ කාලීන ලෙඩ රෝග තියෙන්න පුළුවන් ෆිට් එක ඇදුම එතකොට ඔය එක එක සෙම් රෝග ලක්ෂණ තියෙන්න පුළුවන් සමහර වෙලාවට එක එක ශරීරයේ සමහර තැන්වල පොඩි පොඩි අපහසුකම් තියෙන බබෙක් වෙන්න පුළුවන් ඒවා ඔයා වේලසන ගුරු වෘත් එක නැත්නම් ටීචර්ස්ලාත් එක්ක කතා බහ කරන්න ටීචර්ස්ලා දැනුවත් කරලා තියන්න එතකොට බබාට යම් අපහසුාවක් ආවොත් ටීචර්ස්ලා දන්නවා ඒකට කොහොමද මුහුණ දෙන්න ඕන කියලා. ඉතින් මොකද බබාගේ එකපාරටම දැන් අපි හිතමු ෆිට් එක තියෙන බබෙක් කියලා ෆිට් එක හැදෙන බබෙක්. ඔයා ටීචර්ට කියන්නේ නැතුව බබා නර්සරිකට ගිය වෙලාවක බබා ඒ රෝග ලක්ෂණ පෙන්නුවොත් ඇත්තටම ටීචර්ස්ලා දන්නේ නැහැ නේ මොකද්ද කියලා සමහර වෙලාවට ටීචර්ස්ලාට ගන්න ඕන පියවර ගැනවත් අවබෝධයක් නැහැ. ඉතින් ඔයාගේ බබාට මොනහරි රෝග ලක්ෂණ හරි මොනහරි ශරීරයේ එක එක තැන්වල අපහසුතාව තියෙනවා නම් ඒ ගැන වේලාසන දැනුවත් කරලා තියන්න. තව දෙයක් තමයි ඔයාගේ බබා ගොඩක් වෙලාවට සෙනගතරට යන්න අකමැති බබෙක් නා. ඒ කියන්නේ ඔයා සහ ඔයාගේ හස්බන්ඩ්ගෙන් ඇර පිටස්තර සමාජයට යන්න අකමැති බබාලා ඉන්නවනේ. බයයි කව හරි දැක්කහම බයයි කතා කරන්න බයයි මුළු තැන් වෙනවා දාඩිය දානවා අඬනවා ඒ වගේ බබාලා ඉන්නවනම් ඒ ගැනත් ටීචර්ස්ලට කියන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ දවස් ටිකේ බබාලත් එක්ක පොඩ්ඩක් එළියට යන්න නිවාඩු පාඩුවේ පාක් එකට එක්කන් යන්න පාක්ස් වල ඉන්නවනේ ගොඩක් සම වයසේ බබාලා සෙල්ලම් කරන්නේ නේ. ඉතින් නිවාඩු පාඩුවේ බබාත් එක්ක එළියට යන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මට කියන්න ඕන උනේ. මම ගොඩාක් කරුණු ගැන කතා කරන්න ගියේ අර පොදුවේ මේ හැම අම්මා කෙනෙකුටම තියෙන ප්‍රශ්න මේවා ගොඩක් අය හිතන්නේ නැහැ. ටීචර්ස්ලා ඒව හදාවි ටීචර්ස්ලා ඒව කරාවි දැන් ටීචර්ස්ලා ටොයිලට් එකට එක්කගෙන ආවි ඒකොල්ලෝ හොදාවි ඒ ඔක්කොම මේ අම්මලා තීරණය කරලා ඉවරයි යන්න කලින්. එතකොට අපි නිතරම හිතන්න ඕන අපේ බබාව නිතරම අන්නයි කියන්නේ හැමදේම දන්න ඕනම දෙයක් බය නැතුව ඕනම දෙයකට ඔට්ටු වෙලා කරන්න පුළුවන් විදිහේ බබෙක් හදන්න. ඒ කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන හැම දෙයකටම ඔට්ටු වෙන බබෙක්ව හදාගන්න. ඒක අපි කරන්න ඕන මුලින්. අපි ඒක කරලා තමයි නර්සරිකට යවන්න ඕන. ඉතින් ඔන්න ඔය කරුණු ටික තමයි මට කියන්න ඕන උනේ. මම ඔය කරුණු ටික තමයි මගේ දෝනි සහ වෙන බබාලා ආශ්‍රයෙන් දැකපු දේවල්. ඉතින් තව මීට වඩා වෙනස් දේවල් තියෙන්න පුළුවන් ඔයාගේ බබාගේ ලක්ෂණ. ඒ දේවල් ඇත්තටම ඔයානේ දන්නේ. එතකොට ඔයාට පුළුවන් වෙන්න ඕන දැන් ඔයා මේ කියපු ලක්ෂණත් ඔයා වැඩි හිතුවේ නැතිනම් අද ඉඳලා හිතන්න පටන් ගන්න. හිතලා ඔයා දෙයක් ඔළුවට ගන්න කොහොමද මම බබාට තනියම කවන්න පුරුදු කරන්නේ කොහොමද මම බබාව වොෂ්රූම් යවන්න පුරුදු කරවන්නේ තනියම ඒ ඇඳුම ගලවලා ඒ දේ කරලා ආපහු කලිසම හරි ඒ ඇඳුම මේ ඇඳගන්න කියලා දෙන්න කොහොමද එතකොට බබාට සෙරප්පු දෙක හරියට දාගන්න කියලා දෙන්න කොහොමද ටීචර්ට මොන හරි තමන්ට මොන හරි තියෙන ප්‍රශ්නයක් හරි නැත්නම් ටොයිලට් එකට යන්න ඕන හරි ඔළුවර දෙනවා හරි ඒ මොන හරි කියන්න බබා කොහොමද හුරු කරවන්නේ බබාට කොහොමද මේ වචන කියලා දෙන්නේ කියන එක ඔයා තමයි තීරණය කරන්න ඕන සහ ඔයා තමයි බබත් එක්ක මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒ වගේම තමයි ගොඩාක් බබාලා අඬාවි සමහර බබාලා අඬයි. ඒ කියන්නේ හිතන්න එපා දවසක් දෙකක් අඬයි සතියක් දෙකක් අඬයි ඊට පස්සේ බබා ගුරුවරුත් එක්ක ටීචර්ස්ලාත් එක්ක හරි ඉක්මනින් යාළු වෙනවා. මොකද නර්සරි ටීචර්ස්ලා කියන්නේ අම්මලා අපිට වඩා ගොඩාක් ඉවසීම තියෙන සහ හරිම ආදරණීය ගුරුවරුන් පිරිසක් තමයි නර්සරි වල ඉන්නේ. ඉතින් හැම නර්සරි එකකම හිමි ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ දෝනි යන නර්සරි එකේ නම් කියන්න කිසිම අඩුවක් නැහැ. අම්මලා අපිට වඩා ඒ ඉන්න ගුරුවරු මේ දරුවන්ට අම්මලා වගේ. ඉතින් අම්මලාට අම්මලා හා සමාන ආදරය කරන ගුරු මණ්ඩලයක් ඉන්නේ. ඉතින් ඒ ළමයි දවසයි දෙකයි ඇඬුවේ ඊට පස්සේ ඉඳලා අර ගුරුවරුන්ගේ ආදරය ලැබෙනකොට ඒකොල්ලෝ ඒ ඇඬිල නතර කරලා සාමාන්‍ය විදිහට ගෙදර ඉන්නවා වගේ ඒකලෝ නර්සරිකේ හිටියා. ඉතින් සතිය දෙකක් යනකොට ඒකල හරි ආසාවෙන් උදේ පාන්දර නැගිටලා දැන් නර්සරි නොගියත් නිවාඩු දවසටත් ඒකලෝ නර්සරි යන්න ඕනේ කියන තත්ත්වෙටම පත් වුණා. ඉතින් එහෙම ගුරු මණ්ඩලයක් ඉන්නවා නම් හැම නර්සරිකකම මම විශ්වාස කරනවා ලංකාවේ හැම නර්සරිකකම එහෙම ගුරුවරු ඉන්නවා ඇති කියලා. ගුරුවරුන්ගේ ආදරේ තමයි නර්සරි බබාලව හරි ඉක්මනට වෙනස් කරන්න පුළුවන්. මොකද ගුරුවරු ආදරය කරන තරමට ඒගොල්ලෝ ආස වෙනවා ඒ පරිසරය තුළ ඉන්න. ඉතින් තව මොනවහරි ඔයාලට දැනගන්න කරුණු කාරණා තියෙනවා නම් මගේ Facebook page එකට message එකක් දාන්න. ඒ වගේම තමයි මට comment එකක් දාන්න. හැබැයි දීර්ඝ කමෙන්ට්ස් දාන්න එපා. මොකද මම මේ දවස්වල ගොඩාක් කාර්යබහුලයි. ඉතින් ඒ කාර්යබහුල
තාමත්දී තමයි මේ වීඩියෝ එක කොහොම හරි කරේ සරින් සරේට මොකද බබාලා දෙන නිදිය ගත්තට පස්සේ තමයි මට මෙහෙම වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙන්නේ ඉතින් සමා වෙන්න ඕන මොන හරි අඩුපාඩු තියුණොත් මට කමෙන්ට් එකක් දාන්න මොකද ඕනම කෙනෙක් ගෙන් අඩුපාඩුවක් වෙන්න පුළුවන් හැබැයි අත්දැකීම් කියන දේවල් වලින් අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් ඉතින් මේ තියෙන අත්දැකීම් හැම බබෙකුටම ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන් මොකද ගොඩාක් බබාලා හරිම ඇක්ටිව් සහ ඕනම දෙයකට ඔට්ටු බබාලත් ඉන්නවා තව බබාලා ඉන්නවා කිසිම දෙයකට හැකියාවක් නැති බබාලා ඉතින් එහෙම බබාලා ඉන්නවා නම් ඔයා අම්මා විදිහට මේ ටිකේ ඔයා පොඩ්ඩක් බබා වෙනුවෙන් කැප වෙලා ඒ බබාගේ තියෙන දුර්වලතා සහ අඩුපාඩුකම් හඳුනගෙන බබත් එක්ක ඒ දේවල් නිවැරදි කරගන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මේ දවස්වල නම් ගොඩාක් නර්සරිස් වල දැනටමත් නිවාඩු දීලා තියෙන්නේ. දැන් අවුරුදු 3 4 බබාලා ගෙවල් වල ඉන්නේ. ඉතින් එයාලා ටිකක් මුරඩුකම් ඇති, දඟ කරනවා ඇති. ඔයාට පුළුවන් එක එක ඇක්ටිවිටීස් දීලා එයාලව පොඩ්ඩක් බිසී කරන්න. ඒ වගේම තමයි දැන් නර්සරි යන්නේ ඉන්න බබාලට පොඩි පොඩි ඇක්ටිවිටීස් කරන්න. ඉතින් දැන් අපේ ගෙදර වගේ නර්සරි යන බබාලා ඉන්න ගෙවල් වල මේ දවස්වල නර්සරි නිවාඩුයි, ඒ වගේම තව පුංචි බබාලා ඉන්නැති ලැබන අවුරුද්දේ නර්සරි යන්නේ ඉන්න සහ දැනටමත් අකුරු කියවලා දැන් අවුරුදු දෙකහමාර පැනපු බබාලා, ඉතින් ඒ බබාලටත් පොඩි පොඩි ඇක්ටිවිටීස් දෙන්න අර නර්සරි බබාලත් එක්කම කරන්න. ඒ කියන්නේ යාගේ අයියා අක්කා එක්කම ඒ ඇක්ටිවිටීස් කරන්න ඒකලොන්ට අවස්ථාව දෙන්න. ඉතින් මේ ටිකේ ඔයා ඒ වෙනුවෙන් පොඩ්ඩක් ෆෝන් එක පැත්තකින් තියලා බබාලා වෙනුවෙන් කාලේ ටිකක් වැඩි කරන්න, ගත කරන කාලේ වැඩි කරන්න. මං මේ අපේ පුතාට හදන ඇක්ටිවිටි එකක්. එයාට දැන් තාම අවුරුදු 2 මාස 4යි. ඒ වුණාට මම දැන් ඉඳලාම එයාට මේ ෂේප්ස් කියලා දෙන්න, කලර්ස් කියලා දෙන්න පටන් ගත්තා. මේ වෙනකොට අපි ධෝනි, ඒ කියන්නේ අපි පුතාගේ වයස වෙනකොට අපි ධෝනි කලර්ස් ටිකක් අඳුරනවා, ෂේප්ස් දෙකක් වගේ අඳුරනවා. එතකොට එකේ ඉඳලා 10 වෙනකන් එයා ගණන් කරනවා. ඒ වගේ දේවල් එයා දැනගෙන හිටියා. ඉතින් පුතාට මම ගොඩක් ඉක්මන් වුණේ නැහැ මේ දේවල් කියලා දෙන්න. දැන් තමයි පටන් ගත්තේ. ඉතින් අක්කා ඔයාට උදව් කරනවා. ඒකයි මං කිව්වේ දැන් මේ වගේ මේ වයසේ බබාලා ඉන්නවා නම් ඔයාගේ ගෙදරත් ඔයාට පුළුවන් මේ බබාලා දෙන්නවම මේ වැඩවලට උදව් කරගෙන සහභාගී කරවගෙන යාගේ මල්ලීට කියලා දෙන්න, නංගිට කියලා දෙන්න කියන්න. එතකොට අර බබාලා හිතුවක්කාර දේවල් කරන, එතකොට දඟ වැඩ කරන එක, අම්මා කියන දේ අහන්නේ නැති ඒවා, අම්මලා කියනවනේ ගොඩක් වෙලාවට අම්මා කියන දේ අහන්නේ, කවුරුත් කියන දෙයක් අහන්නේ, හරිම හිතුවක්කාරයි දඟ බබෙක් ඉන්නේ මට. ඉතින් එහෙම කියන අම්මලා ඉන්නවනේ. ඔයාලට පුළුවන් ටිකක් කැප වෙලා මේ වගේ පුංචි පුංචි ඇක්ටිවිටීස් ටිකක් දවස ගානෙ හදලා බබාලත් එකතු වෙලා කරන්න. එතකොට යාලා කාර්ය බහුල වෙනවනේ. ඒකෝලේ වැඩෙත් එක කාර්ය බහුල වෙන්න වෙන්න ඒකෝල ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට එක තැනකට වෙලා ඉන්න ඉගෙන ගන්නවා, මේ වගේ වැඩවලට උනන්දුවක් දක්වනවා. දැන් නර්සරි යන්න ඉන්න බබාලා ඉන්නවා නම් ඔයාලට පුළුවන් එයාලටත් මේ වගේ දේවල් උගන්වන්න, මේ දවස්වල කලර්ස් කරන්න, මේ වගේ ෂේප්ස් කියලා දෙන්න, එතකොට වෙජිටබල්ස් ෆෘට්ස් වලට කියන නම් කියලා දෙන්න. තව එකක්, ෆැමිලි එකේ ඉන්න සමාජිකයෝ දැන් අම්මා තාත්තා අයියා අක්කා නංගි මල්ලි ඒ වගේ ඉන්න අය කවුද කියන එක යා කියලා දෙන්න පුළුවන්. එතකොට අම්මගේ නම, තාත්තගේ නම සහ බබාගේ නම උච්චාරණය කරන විදිහ යාට පුරුදු කරවන්න. ඉතින් ඔයාලා සමහර වෙලාවට මගෙන් අහනවා කොහොමද අක්කේ මේ බබාලා දෙන්නත් එක්ක YouTube channel එකකුත් කරගෙන ගෙදර වැඩත් තනියම කරගෙන ඉන්නේ කියලා. මේ ඔයාලට පේනවා ඇති මම ඉන්න විදිහ. මේ වගේ ඇක්ටිවිටීස් දීලා තමයි මං යාළව ටිකක් බිසී කරවන්නේ. ඉතින් අපි ගෙදර වැඩ කරනවා වගේම අපි මොන හරි සංග්‍රහකියාවක් හරි එහෙම කරනවා නම් ඒ ඔක්කොමයි මේ බබාලයි බැලන්ස් කරගන්න ඉගෙන ගන්න ඕන. හැබැයි අනිත් හැම දෙයකටම වඩා අපි මේ පුංචි දරුව වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න ඕන සහ එයාලට ලොකු අවධානයක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන. ඉතින් ඔයත් ගෙදර වැඩ ලොකුවට කරන්නේ නැති අම්මා කෙනෙක් නම් මුළු දවසම ෆෝන් නොබෝබින් අම්මා කෙනෙක් නම් අල්ලපු ගෙදරත් එක්ක චැට් එකක් දදා ඉන්න අම්මා කෙනෙක් නම් අද ඉඳලා ඔක්කොම නතර කරලා ජනවාරි මාසේ ජීවිතේ පළවෙනි අඩිය තියාගෙන ඉන්න ඔයාගේ පුංචි පැටියා වෙනුවෙන් පොඩි වෙලාවක් කැප කරන්න. පොඩි වෙලාවක් නෙමෙයි, ඇත්තටම මුළු දවසම කැප කළත් මදි යාළ වෙනුවෙන්. ඉතින් බබාලට මෙන්න මේ වගේ මැගසින්ස් ගෙනත් දෙන්න මේ බිලිඳු පත්තරය. මේක මං අවුරුදු 2 මාරින්දලා අපේ ධෝනිට දෙනවා. රුපියල් 100ක් වෙනවා දැන් නම්.
ඉතින් ඔයාලටත් පුළුවන් ඔය පුචුටි බබා එතකොට සාමාන්‍ය ලෙස අතර නැත්නම් මේ බිලිඳු පත්‍රේ තව එක එක පත්‍ර ගොඩාක් තියෙනවානේ ඒ ඒ වයස්වලට අදාළ ඉතින් ඒවා ගෙනහලා දෙන්න පාඨකරණේවා තියෙනවා අලවණේවා තියෙනවා ලියනේවා තියෙනවා ඒවා ගෙනත් දෙන්න තව දෙයක් දැන් නර්සරි යන්න ඉන්න බබාලට අයන්න ආයන්න නැත්නම් ABC ඒවා උච්චාරණය කරන විදිහ කියලා දෙන්න යන්න එපා. ඒ වගේම ඒවා ලියවන්න යන්නත් එපා. මොකද කිසිම නර්සරි එකක අවුරුදු 3 බබෙකුට අකුරු ලියවන්න හුරු කරන්නේ නැහැ තාම. මොකද අවුරුදු 3 බබෙක් කියන්නේ මුලින්ම දාන්නේ බේබි ක්ලාස් එකට. එතකොට බේබි ක්ලාස් වල කරන්නේ කතුරින් කපන්න කියලා දෙනවා, අලවන්න කියලා දෙනවා, පාඩ කරන දේවල්, සින්දු කියනවා, ඩාන්ස් කරනවා, සෙල්ලම් කරනවා. ක්ලේ වලින් එක එකව හදන හැටි කියලා දෙනවා. ඉතින් බේබි ක්ලාස් එකේදී ගොඩක්ම කරන්නේ බබාගේ කුසලතා වර්ධනය සහ එයාගේ ඩිසිප්ලින්ස් හදනවා. ඒ වගේම UKG ක්ලාස් එකට දැම්මට පස්සේ තමයි එයාට අකුරු ලියවන්න සහ කියවන්න හුරු කරවන්නේ. ඒව වලින් වචන හදාගන්න විදිහ උරු කරනවා. ඒ කියන්නේ එක වසරට යන්න බබෙක්ව පෙර සූදානම් කරනවා. ඒ කියන්නේ අකුරු ලියවන්න කලින් අකුරු වල හැඩ, ඒ කියන්නේ අයන්න ගත්තොත් අයන්නේ අර වක් හැඩේ, අන්න ඒ වගේ හැඩ මුලින්ම බබාලට දෙනවා කඩඉරි මත ලියන්න. ඉතින් අනවශ්‍ය විදිහට ඉක්මන් වෙන්න එපා. ඔයාගේ බබාට අයන්න අයන්න ABC ලියවන්න. හැබැයි එහෙම ලියන බබෙක් නම් කමක් නැහැ, යාට ලියන්න ඉඩ දෙන්න. දැන් අපේ දෝනිත් එහෙම ලිව්වා. ඉතින් ඒක මම එයාට අනවශ්‍ය විදිහට එයාගේ වැරදි අඩුපාඩු හදන්න ගියේ නැහැ. මොකද දැන් එයා යන්නේ UKG ක්ලාස් එකට. එතකොට UKG ක්ලාස් එකේ ඉඳලා එයාට ගුරුවරු උගන්වනවා කොහොමද මේ අකුරු ලියන්නේ, කියන්නේ කොහොමද ඒව උගන්වනවා.